සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, ඔබ එක්ව සිටිනේ සදහන් සරණ ධර්මදේශනා මාලාව සමග. අද දින අපි දැනට මතුවේ ඇති අතිශය විවාදාත්මක මාතෘකාවක් වන සද්ධර්ම අන්තර්ධානය සම්බන්ධයෙන් කරුණු කාරණා කීපයක් සලකා බලමු. මේ වෙනුවට පුවත්පත් වල පළවෙල තියෙනවා විවිධ මතිමතාන්තර සද්ධර්මය අන්තර්ධාන වන කාලවකවානු සම්බන්ධය. විශේෂයෙන්ම එම කරුණ සම්බන්ධයෙන් භික්‍ෂූන් වහන්සේලා අතර එකඟත්වයන් නොමැති බව ඉතාම පැහැදිලි කරුණක්. ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ මතවාදයක් තියෙනවා, බුදු සසුන ශ්‍රී ලංකාව තුළ 5000 කල් ආරක්ෂා වන බවට. මෙම මතවාදයට ප්‍රධාන කොටම හේතු වී ඇත්තේ චුල්ලවග්ග අටකතාවේ එන එක්තරා විස්තරයක්. චුල්ලවග්ග පාළියේ සඳහන් වෙනවා, බුදුන් වහන්සේගෙන් ආනන්ද මහ රහතන් වහන්සේ, එවනට රහත්වෙලා හිටියේ නැහැ, ආනන්ද තෙරුන් වහන්සේ අහනවා, කෙතෙක් කල් මේ ශාසනය පවතීද කියලා. අනේ ප්‍රශ්නෙට උත්තර වශයෙන් බුදුන් වහන්සේ කියනවා, මේ ශාසනය 1000 කල් පැවතීමට තිබුණා. නමුත් එම කරුණ වෙනස් වෙලා තියෙනවා මාගමුන්ට, එනොසේනම් ස්ත්‍රීන්ට භික්ෂුත්වය ලබා දීම නිසා. ඒ අනුව ශාසනය ආයුෂ 500 කාලයකට සීමා වෙනවා කියලා. නමුත් පසු අවස්ථාවක නැවත බුදුන් වහන්සේ සඳහන් කළ තියෙනවා, භික්‍ෂුණී ශාසනය තුළ අෂ්ටගරු ධර්ම පිළිගැනීමෙන් පස්සේ නැවත ශාසනය 1000 කල් ආරක්ෂා වෙනවා කියලා. ඊට පස්සේ බුද්ධ කාලයේ බුදුන් වහන්සේගේ අවසාන කාලයේ සුභද්‍ර නම් භික්‍ෂුව නැවතත් තහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ ශාසනය කොපමණ කාලයක් ආරක්ෂා වෙනවද කියලා. එම කරුණ සම්බන්ධව දීඝනිකායේ පරිනිර්වාණ සූත්‍රයේ, මහා පරිනිර්වාණ සූත්‍රයේ පැහැදිලිව සඳහන් වෙනවා. එහිදී සුභද්‍රට කියනවා, සුභද්‍රය මෙම ශාසනය තුළ භික්ෂුව වීරවත් වෙනවා නම් අධිගමලාභීන්ගෙන් මේ ශාසනය ඉස්වෙන්නේ නැහැ කියලා. ඒ වගේම සූත්‍ර පිටකයේ තවත් තැනක තියෙනවා, යම්කිසි කලක සද්ධර්මය පවතී නම්, ඒ සද්ධර්මය මාර්ගය අනුගමනය කරන්න පිරිස සිටී නම්, කිසි කලක මෙසසුන රහතන් වහන්සේලාගෙන් හිස් නොවන්නේ කියන කරුණ. ඒ වගේම මේ සම්බන්ධයෙන් මතිමතාන්තර ඉදිරිපත් කරලා තියෙනවා මිලින්ද ප්‍රශ්න නම් ථේරවාදී ග්‍රන්ථයේ. ඒ මිලින්ද ප්‍රශ්න, එහෙම නැත්නම් මිලින්ද පංහ කියන ප්‍රශ්නේ මේ ශාසන අන්තර්ධානය පිළිබඳ ගැටලුව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා. එහිදී ශාසන අන්තර්ධානය සම්බන්ධව ත්‍රිපිටකයේ පවතින එකිනෙක හා ගැටෙන මතවාද දෙක විශ්ලේෂණය කිරීමක් දක්වනට ලැබෙනවා. ඒ අනුව මිලින්ද ප්‍රශ්නයේදී එම කරුණ විසඳනු ලබන්නේ 5000 කල් ශාසනය පැවතීමත්, නොසේන ශාසනය දීර්ඝ කාලින පැවතීමත්, 500 කාලයේ රහතන් වහන්සේලාගේ යුගය අවසන් වීමත් හැටියට. නමුත් ඒ මිලින්ද ප්‍රශ්නයේ ඒ ගැටලුව විසඳා දීපු ආකාරය කිසිසේත් සාර්ථක නැහැ. මිලින්ද ප්‍රශ්නය නැමති ග්‍රන්ථයේ අසත්‍ය කරුණු කිහිපයක්ම අපිට පහසුවෙන් සපයා ගන්න පුළුවන්. උදාහරණයක් ඇටියට ඉරහඳ යන ඒ දෙකේ විශාලත්වය සම්බන්ධව මිලින්ද ප්‍රශ්නයේ ඇති කරුණු දැක්කින් සාවද්දේ. එනිසා විශේෂයෙන්ම මිලින්ද ප්‍රශ්නය නැමති ග්‍රන්ථය කොයි කවුලක කවුරුන් විසින් රචනා කරන ලද්දක්ද කියන එක පවා පැහැදිලි නැහැ. එනිසා එබඳු අවිනිශ්චිත අතීතයක ලියවිණු අවිනිශ්චිත ග්‍රන්ථයක් මුලට අරගෙන
ශාසන ආවස ප්‍රශ්නය විසඳීම වැරදි. ශාසන ආවස පිළිබඳ ප්‍රශ්නය මෙයාකාරයෙන් නිදාකරණය කරගන්න ඕන. ප්‍රධානකොටම මේ ධර්මය අකාලිකයි. ඒ වගේම ධර්ම මාර්ගයේ යන ඕනෑ කෙනෙකුට කාලය නොසලකා ප්‍රතිඵල ලැබෙන බව ධර්මයේ සඳහන් වෙනවා. අන්නේ කරුණු දෙක ගත්තම අපිට තීරණය කරන්න පුළුවන් ශාසනයේ ආයස රඳාපවත්නේ ශ්‍රාවකයන් මත. ශ්‍රාවකයන් මේ ධර්මය ආරක්ෂා කරන්නේ නම් ඔවුන් ධර්ම මාර්ගයේ යන්නේ නම් ශාසනය බිනවටි ආරක්ෂා වෙනවා. බුදුන් වහන්සේ ශාසනය අවසන් වන ආකාරය දක්වන්නේ යම්කිසි කාලයක මේ සද්ධර්මයට හා සමාන ඊට වැඩිය රසවත් දෙයක් ඉපදිනොත් අන්න ඒ කාලයේදී සද්ධර්මය නැසෙනවයි කියලා. දාද සිද්ධ වෙල තියෙන්නේ ඒකයි. බුද්ධ ශාසනයට හා සමාන ඊහා ගැටෙන මතවාද රසවත් මතවාද ඉදිරිපත් වෙලා ඒ රසවත් මතවාද ජනගත වෙල තියෙනවා. අන්න ඒ නිසා මතක තියාගන්න ඕන මේ එළඹිල තියෙන්නේ ශාසන අන්තර්ධාන කාලය. අන්නේ ශාසන අන්තර්ධානයට වග කිය යුතුයි ප්‍රධානකොටම බුද්ධ ශාසනයේ සිටින සියලුම කල්ලිවාදීන්. කල්ලිවාදීන් ඔවුනොවුන් හා ගහමරාගත්තත් ඔවුන් සියලු දෙනාම පැහැදිලිවම බුරුකාරයෝ බව මා විසින් ඉතාම පහසුවෙන් ඔප්පු කරන්න පුළුවන්. යම්කිසි කෙනෙක් ඔවුන් බුරුකාරය නොවේ කියනවා නම් මම ඉතාම පහසුවෙන් විනාඩි ගණක් ඇතුළත ඒ කරුණු ඔප්පු කරලා පෙන්නනවා.